කළුතුමට මම හරිම කැමැති. මහා හයින් කෑමුර දින තැන්වලට මම හරිම කැමැති. මොකද ලංකාව විදියට මම කැමති නිදහසේ ඉන්න. නිදහස විඳින්න. මට තරම් ඔයාලව වෙන කාටවත් තේරෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ. මම දන්නවා මේ කාලෙ මගේ පොළව මැද්දෙම කී දහහක් දෙනෙක් දුක් විඳිනවද කියලා. බතු බර තියෙනවා, රස්සාවල් නැති වෙනවා, සල්ලි එහෙම හිතේ හැටියට නැහැ. එහෙමයි කියලා පුතේ මගේ නිදහස නැති කරන්න එපා. මගේ මය අසරණ කරන්න එපා. දේශපාලන කයිකතන්දර වැඩක් නැහැ. හැබැයි අභියෝග තියෙනවා නම් අපි නැගිටින්න ඕනේ. අපිට අපි ඉන්නවා. අපේ මිනිස්සුන්ට අපේ මිනිස්සු ඉන්නවා. උද්ඝෝෂණ වැඩ වර්ජන නම් ඕන තරම්. ඒත් මම තැනකින්දන් කල්පනා කරන්නේ මගේම තවත් දරුවෝ ටිකක් දුක් විඳින හැටි. දුර කතර ගෙවන් එන යන මිනිස්සු කඳුළු හල හල ආපහු යන විදිය ගැන. එතකොට හිතාවේ අනේ මමත් හිතන්නේ, මමත් කියන්නේ එයාලා ගැන විතරයි කියලා. නෑ නෑ, මට ඒ දුක වගේම ඔයාලගේ දුකත් තේරෙනවා. ඒත් අමාරු කාලයක් නිසා පොඩ්ඩකට මම කියන දේ අහන්න. අපි හැමෝම එකතු වෙන්න ඕන තැන්වල එකතු වෙමු. ඉස්සර මහා යුද්ධ දිනුවේ යටත් වැසියන්ගෙන් නිදහස ලැබුවේ අපේ මිනිස්සු එකතුන නිසා. හැම කෙනෙක් ගැනම සංවේදීව හිතපු නිසා. අද හෙට අර්බුද නිමා වෙයි කියලා මමත් බලාගෙන ඉන්නවා. එහෙම දවසක් එනකන් අපි හැමෝම එකතු වෙමු. ලංකා මාතාව විදියට මම කියන්නේ ඒ වචන ටික. කවුද හරි, කවුද වැරදි, ඒක හිතන්න කලින් අපි එකතු වෙමු. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.